හෙල්ලෝ සේලස්, ගුඩ් මෝනිං. ඉතින් ඔන්න අද තමයි අපි නැවට ජොයින් වෙන්න හදන්නේ, නැවට නගින්න හදන්නේ. සීමන් සී ලයිෆ් එක ස්ටාර්ට් කරන්න හදන්නේ අද තමයි. ඉතින් මේ දවස් ටිකින් අපි හොටෙල් එකේ ඉඳන් යනවා එනවා. ඉතින් ඒ විදිහ තමයි ෂිප් යාඩ් එක. ඉතින් දැන් ට්‍රාන්ස්පෝර්ට් එනවා 9ට අපි පිකප් කරන්න. ඉතින් අපි බැගේජ් ටිකත් අරගෙන අපි යනවා. අරන් අපි බලමු කොහමද ෂිප් යාඩ් එකෙන් ගිහිල්ලා නැවට නැගලා නැවේ විස්තර, අලුත් මලුත් විස්තර කොහොමද කියලා මම ඊළඟට පෙන්නන්න. මම හිටපු රූම් එක දැන් අපි ඇවිල්ලා දවස් 10ක් විතර වෙනවා මෙතන. ඉතින් මේ කොරියාවේ තියෙන රූම් එක දැන් ඔයාලා මම කලින් බහිද්දිත් නැගිද්දිත් රූම්ස් පෙන්නලා තියෙනවා. ඉතින් කොහොමද තිබ්බේ කියලා දැන් මේක වෙනම එකක්. මේ රූම් එක ස්පෙෂලි අර ෂිප් යාඩ් එකේ ඉඳන් ගඩට යන්න එන්න මේ විදිහට හදපු නිකන් අපාර්ට්මන්ට් එකක් වගේ එකක් තමයි තියෙන්නේ. මම පෙන්නන්නම් රූම් බලන්න. මෙතනින් පටන් ගත්තා ඔන්න වගේ මෙතන තියෙනවා බාත්රූම් එක, වොෂ්රූම් එක මේ විදිහට. මෙතන ඊට පස්සේ මේ වගේ කිචන් ඒරියාක් තියෙනවා, මිනි කිචන් එකක් තියෙනවා. මෙතන ෆ්‍රිජ් එකක් තියෙනවා. මේ විදිහට අපිට කෑම ගෙනල්ලා ස්ටෝ කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට කිචන් ඒරියා එක, මෙතන හොට් ප්ලේට් එකක් තියෙනවා. ඉතින් අපිට උයාගන්න පුළුවන් මේ කෑම සෙට් එක නැත්තම්. ඒ වගේම මේ ටෝස්ටර් එකක් තියෙනවා මෙතන. ඊට අමතරව මෙතන තියෙනවා වොෂින් මැෂින් එකක්. ඉතින් ඒකෙන් අපිට රෙදි හොද ගන්න පුළුවන් ඒ රූම් එකේ ඉඳිද්දිම. ඊට පස්සේ මෙතන තියෙනවා අවන් එකක්. මේ තියෙන්නේ මේ බලන්න මේ රූම් එකේ තියෙන දේවල්. රයිට්, මෙතන රයිස් කුකර් එක, මේ වගේ කෙටල් එකකුත් තියෙනවා. ඊට පස්සේ මේ වගේ ටෙලිවිෂන් එකක් තියෙනවා. YouTube එකේ වීඩියෝ එකක් බලාගෙන ඉන්න පුළුවන් එතන. මෙතන ඉතින් මෙන්න මේ විදිහට සිටින් ඒරියා එකක් තියෙනවා. ලස්සන ඩිසයින් එකක්. ඊට පස්සේ මගේ බෙඩ්රූම් එක තියෙනවා මෙතන. සයිස් 2 එක ගියාම මගේ කිං සයිඩ් බෙඩ් එකක් තියෙනවා. මෙතනත් තියෙන ටෙලිවිෂන් එකක්, සේෆ් ලොකර් මෙතන. ඊළඟට මෙතනින් වින්ඩෝ එක, මේ වගේ view එකක් තමයි තියෙන outside එක. ඉතින් මේ හරියම මේ වගේ hotels තියෙනවා. ඉතින් room එකේ විස්තරව තමයි. මෙතනත් මේ cupboard එකක් තියෙනවා, රෙදි දාන්න පුළුවන් මේ වගේ. අපි දැන් යමු මේ දැන් මෙලට බුෆේ එක දාලා තින්නේ උදේට බ්‍රෙක්ෆාස්ට් එකට. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකට ගිහලා මම බලන්න නම් කොහොමද තිබ්බේ කියලා තියෙන්නේ කියලා. අපි යමු ඒ පැත්තට. මෙතන ලිෆ්ට් එක තියෙනවා, එලිවේටර් එක. Hi, good morning. Good morning. මෙතන තියෙනවා නම ඉස්සරහා සයින් කරන්න ඕනේ, ආපු ටයිම් එක දාන්න ඕනේ.
විදිහට බුෆේ එක තියෙන්නේ. මේ බලන්න. මොන වල්ලාන යන්න. නෝ ප්‍රොබ්ලම්. තෑන්ක්යු. ඔකේ. මේ වගේ මෙනු එකක් තියෙන්නේ. උදේට එතන ස්ක්‍රැම්බල් මේ වගේ රයිස් තියෙනවා. මන් දැක්ක මේ රයිස් එකයි මෂ්රූම් සැලඩ් එකක් තිබ්බා මයිනස් එක. ඊගොස්සේ ස්ක්‍රම්බ මෙතන මීට් එකක් තියෙනවා චිකන් වගේ බීෆ් තියෙන. හරි ගයිස් අපි රෙඩි වුණා එහෙනම් අපි යමු නැවට. ඉතින් දැන් බැගේජ් ටිකක් අරගෙන අපි යනවා හොටෙල් එකකින් එළියට. ට්‍රාන්ස්පෝර්ට් ඇවිල්ලා තියෙන්නේ. අපි එනක් ගිහලා බලමු ෂිප් යාඩ් එකෙන් නැව නැගලා. රයිට් ලෙට්ස් ගෝ. ෂටර් එක ඇවිල්ලා ඔයි. එන්න මෙතෙන් බැගේජ් අපි දැම්මා. යනවා මේ විදියට. මේ තමයි ෂිප් යාඩ් එක රණ ගන්න දෙන්නේ. නොහොමයි අපේ බැගේජ් ටික පැටවිවා. මෙන්න මේක තමයි නැවතිලා හිටපු හොටෙල් එක. අන්න ට්‍රාන්ස්පෝර්ට් එක බස් එක මේක බැගේජ් ටික අරගෙන දැම්ම දැන් මේක නැගලා අපි යන්න ඩි. මෙන්න බලන්න ලස්සන මල් තියෙනවා. මේකේ වවල බඩු ඔක්කොම නැවට තමයි ලබන්නේ නැව. ඒ නිසා හැම බඩුවක්ම ගේන්න ඕනේ. ඒක තමයි මතක. නෑ. මම හිතන්නේ 20,000 වගේ. TUs. නෑ වේ අලුත් මනේ බලන්න කිරිට ඔය එකට තියෙන හැටි දෙක එක.
මේක අලුත්ම අලුත් නවා තැන බලන්න. ඒකයි සේනම් අපි හෙට හම්බෙමු හෙට උදේට ඩිලිවර් සෙරමණීගෙන්. ඊට පස්සේ ඔයාලට ඉස්සරහට ඉස්සරහට වීඩියෝස් ටික මම දවස් 10කට සැරයක් වගේ වීඩියෝ එකක් අනිවාර්යෙන් ඉස්සරහට ඉස්සරහට දෙනවා. I don't know, I will okay, pocket book, pocket tour. Yes, pocket book. Maybe... Personally, I'm afraid that I'm from there. I'm going to go to Balaji and Captain Gate. I'm going to go to Balaji and Captain Gate. මෙතන ඉඳලා අපි යනවා. මේ පයිලට්ස් වල කන්ෆර්ම් කරන හොංකොංගද යන්ටියන්නේ බත් එක තියෙනවා මෙතන යන්ටියන් ඉන්ටර්නෙට් මෙතන වලට පේනවා නැව ඩෙකරේට් කරලා තියෙන විදිය. ඔන්න නම වහලා තියෙන්නේ. මෙතන ගර්ල් කෙනෙක් ඉන්නවා. එයා මේ ඔයාලට බලන්න පුළුවන් විස්තරේ මෙන්න බලන්න. I hereby name this vessel CMSGM Ambition. Bon voyage. Then from now, when I count down from 3 to 1, please cut the rope at once. Are you ready? 3, 2, 1. හරි ගයිස්, ඔන්න ඔය විදිහට තමයි අපි නැවට නැග්ගේ. ඔන්න ඔය විදිහට තමයි ඩිලිවර් සෙරමොනි එක තිබ්බේ. ඉතින් ඔයාලට අලුත් අත්දැකීමක් වෙන්න ඇති කියලා මම හිතනවා. අපි ඊළඟට බලමු නැවේ මගේ කැබින් එක කොහොමද තියෙන්නේ, මොනවද මේ කැබින් එකේ තියෙන ෆැසිලිටීස් මොනවද, ඒ වගේ රූම් එක ගැන. ඊට පස්සේ අපි නැවේ ඇතුළ ඉස්සරහට ඉස්සරහට වීඩියෝ සීරීස් එකක් බලන්න පුළුවන් මේ අවුරුද්ද පුරාවට. රයිට්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු. එහෙනම් ගිහලා එන්න හැමෝටම ජය වේවා. See you next video. Bye bye.